අයිබෝන් ගිවෙනදා සෙවණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම තාරිකා මිහිරංගනේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නායකයා මහින්ද ලකුණ පොහට්ටුව පොදුජන සන්ධානය ලියාපදිංචියට ලකුණ ගැන තීරණයක් නැතිව එජාපය තවමත් අතරමඟ හමුදාපති ශවේන්ද්‍රගේ ප්‍රශ්නය කතා කරන්න කොංග්‍රස් සභිකයන් විදේශ අමාත්‍යංශයට ශ්‍රී ලංකා ජනපතිට ආසියා අනාගත සම්මන්ත්‍රණයට විශේෂිත ආරාධනාවක් දේශීය ප්‍රවෘත්ති ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ආසියාවේ අනාගතය ගෝලීය සම්මන්ත්‍රණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය සුවිශේෂ සිදුවීමක් වන බව මෙරට ජපන් තානාපති අකිරා සුගියාමා මහතා පවසනවා. ජපන් තානාපති අකිරා සුගියාමා මහතා ජනාධිපතිතුමා අද පස්වර විමුණු ගැසුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍ය නායකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෝලීය සම්මන්ත්‍රණයට එක්වීම කැපී පෙනෙන සිද්ධියක් බවයි ඒ මහතා කියා සිටින්නේ. සම්මන්ත්‍රණය මේ මස 28 සහ 29 යන දිනවලදී පැවැත්වෙනවා. ජපන් අක්‍රමාත්‍ය ෂින්සෝ අබේ මහතා සමගද ජනාධිපතිතුමා දෙපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. ජපන් ව්‍යාපාරික ප්‍රජාව සමග සම්බන්ධතා වර්ධනය කර ගැනීම ඉතා වැදගත් වන බවයි තානාපතිවරයා සඳහන් කළේ. ජාතික රූපවාහිනිය ඩිජිටල්කරණය කොළඹ වරාය උතුරු පර්යන්තයේ සහ යෝජිත ද්‍රව වායු ව්‍යාපෘතිය පිළිබඳව ජපන් තානාපතිවරයා සහ ජනාධිපතිතුමා අතර අදහස් හුවමාරු කර ගැනුණා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකා කොංග්‍රස් මණ්ඩලය නියෝජිතයන් පිරිසක් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද මුණ ගැසුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඒමි බේරා සහ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජෝර්ජ් හෝල්ඩීන් යන මහත්තුරුන් විදේශ සේවා සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරු මුණ ගැසුණා. ඇමරිකා කොංග්‍රස් කමිටු කාර්යමණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකුද ඔවුන් සමග සාකච්ඡාවට එක් වුණා. ඇමරිකා කොංග්‍රසයේ නියෝජිතයන් පැයක පමණ කාලයක් අමාත්‍යවරයා සමග සාකච්ඡාවේ නිරත වූ බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ. යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙරට රජයේ දැඩි විරෝධය කොංග්‍රස් නියෝජිතයන් වෙත මිහිදී පළ කර තිබෙනවා. දෙරට අතර ආරක්ෂක සහගිතාව අකණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළා. එහිදී දෙපාර්ශ්වෙන් එක් පාර්ශ්වයකට හෝ අගතියක් සිදුවන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බව දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර බහුපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සිය රජය ඇති කැමැත්ත කොංග්‍රස් නියෝජිත පිරිස අවධාරණය කළා. ශ්‍රී ලංකාවේ ස්ථාවරයේ ඇමරිකා කොංග්‍රසයේ වෙත දන්වන බවද නියෝජිත පිරිස සඳහන් කළා. මෙම සාකච්ඡාවට මෙරට ඇමරිකා තානාපති ඇලීනා බීටේ ප්ලිට්ස් විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා එළවලු මිල ගණන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ අදහස් පළ කළා. එහි සත්‍ය අසත්‍යතාව සුවබැලීමට පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සමග ITN ප්‍රවෘත්තිංශය කොටුව මැනින් වෙළඳ පොලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ග්‍රෑම් 100ක් තක්කාලි ගෙඩි තියෙන්නේ 3යි. රුපියල් 36යි. පෙන්නුවේ තනිකර මේ පොඩි පොඩි පාස්සල් තමයි පෙන්නුවේ. ඒගොල්ලන්ට අපි කියනවා මැනින් මාකට් ඇවිල්ලා බලන්න කියලා. මේ පතෝල ග්‍රෑම් 174යි. කිඹුල් කඳුළු හලන්න එපා මේ රටේ. බොරු ප්‍රචාර කරන්න එපා. බෝංචි කරල් තියෙනවා මං හිතන්නේ 1යි 2යි 3යි 4යි 5යි. ග්‍රෑම් 100යි. රුපියල් 50ක් වෙනවා. අද වෙනකොටත් බෝංචිවල මිල රුපියල් 150ත් පාත. සියලුම එළවලු වර්ගවල මිල අඩු වෙලා තියෙනවා. ඒ අඩු වීමේ වාසිය පාරිභෝගිකයට යනවා මිසක් දේශපාලනඥයා ගන්න එක වැරදි. පෞගේ කාලේ ලොකු වැස්සක් ආවනේ මාස 6ක් 7ක් විතර. ඊට උඩරම මිල ගියා රුපියල් 350ට 400ට ගියා. දැන් මේ රුපියල් 200යි මේ තියෙනවා සියලුම රුපියල් 200යි 150යි කැරට් 120යි 150යි 100ට තියෙනවා. එළවලු මල්ල කරගෙන ඇවිල්ලා දේවල් දුන්නා කැරට් මෙහෙමයි තක්කාලි මෙහෙමයි. ඒ වගේ බොරු ගණන් කියලා ඒවනම් බොරු ප්‍රචාරය ඒවා. එහෙම දෙයක් නැහැ. වෙනින් මකට ටාව සඳමෝ මිල ගන්න පුළුවන් මෙහෙන්. ලීස්සෙම 170යි 60යි.
බොන්ජේම 170යි 200යි. ඔගේ කාලේට වැඩි ගොඩක් අඩුයි. අද නෝකෝල් කිලෝ එකක් රුපියල් 100ට වගේ ගන්න පුළුවන්. බොන්ජි කිලෝ එකක් උපරිම සිල්ලර මිල රුපියල් 200යි. පොඩි අවු මිරිස් කිලෝ එකක් රුපියල් 150යි. යාපනයේ මාළු මිරිස් කිලෝ එකක් රුපියල් 200යි. පසුගිය සතියට සාපේක්ෂව එළවලු මිල වෙනස් වීම පිළිබඳව හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය අද නිකුත් කළ මිල ගණන් මෙසේයි. පසුගිය සතියේ කැරට් කිලෝ බක් රුපියල් 280ත් 300ත් අතර මිලකට අලෙවියු අතර අද එහි මිල රුපියල් 120ත් 150ත් අතර වුණා. පසුගිය සතියේ ලීක්ස් කිලෝවක මිල රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවියු අතර අද එහි මිල රුපියල් 160ත් 200ත් අතර මිලකට පහත බැස තිබෙනවා. බෝංචි කිලෝවක තොග බිල පසුගිය සතියේ රුපියල් 200ත් 260ත් අතර මිලකට අලෙවියුණා. අද එහි මිල රුපියල් 150ත් 170ත් අතර වෙනවා. පසුගිය සතියේ වට්ටක්කා කිලෝවක මිල රුපියල් 160ත් 180ත් අතර මිලකට අලෙවියු අතර අද එහි තොග මිල රුපියල් 150ත් 170ත් අතර මිලකට අඩුව තිබෙනවා. ගෝවා කිලෝවක තොග මිල පසුගිය සතියේ 90ත් 140ත් අතර මිලකට අලෙවියු අතර අද එහි මිල පැවතුනේ රුපියල් 100ත් 110ත් අතරයි. තක්කාලි කිලෝවක පසුගිය සතියේ තොග මිල රුපියල් 280ත් 320ත් අතර මිලකට අලෙවියුණා. අද එහි මිල රුපියල් 200ත් 250ත් අතර වුණා. පසුගිය සතියේ දෙහි කිලෝවක් රුපියල් 30ත් 50ත් අතර මිලකට අලෙවියුණා. නමුත් අද එහි තොග මිල රුපියල් 30ත් 40ත් අතර මිලකට අඩුව තිබෙනවා. සුපිරි වෙළඳසැල්වල ඇතැම් එළවලු වර්ග වැඩි මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් එම වෙළඳසැල් ජාලවල කළමනාකාරීත්වය දැනුවත් කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ අසේන බණ්ඩාර මහතා සඳහන් කළා. සුපිරි වෙළඳසැල්වල යම්කිසි මට්ටමක සාමාන්‍ය වෙළඳපළට වඩා සමහර එළවලු වර්ගවල මිල වැඩිවීමක් අපි නිරීක්ෂණය කළා. ඒ සම්බන්ධව පසුගිය සිකුරාදා අපි සියලුම සුපිරි වෙළඳසැල්වල කළමනාකාරීත්වය කැඳවලා සාකච්ඡාවක් කළා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවන්ගේ මූලිකත්වයෙන් සමහර ඈත පැතිවල ව්‍යාපාරිකව මිල ගණන් මේ වැඩි කියලා මාධ්‍යවලින් ප්‍රචාරය කරනවත් එක්කලම එළවලු වැඩි මිලට විකිණීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ නොවෙන්න අපි හැම වෙලාවම බලනවා මේ වගේ මාධ්‍ය දැනුවත් කරන්න එළවලු මිල ගණන් සම්බන්ධව. රටේ මහාමාර්ග ගැටලුව විසඳූ ලෙසම සෑම අයකුටම පිරිසිදු පානීය ජලය ලබා දීමේ වගකීමද ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බදුල්ල, හාලියැල, ඇටම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ග්‍රාම නිලධාරී වසම් 12ක 15000ක වැඩි ජනතාවකට මෙම ජල ව්‍යාපෘතියෙන් සිත සැලසෙනවා. ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා ගැනීම පිළිබඳව දීර්ඝ කාලයක් තිබූ ගැටලුවක් විසඳමිනුයි මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරුණේ. අපි රට පුරා පාරවල් ටික හැදුවා වගේම බලාපොරොත්තු තමයි බීමට ජලය මුළු රටේ ජනතාවට ලබා දීමේ වගකීම. අපි ගත්ත ණයට වරාය හැදුවා, මේ ගුවන් තොටුපළ හැදුවා, මේ අධිවේගී මාර්ගය හැදුවා. අපිට කියන්න පුළුවන්කම තිබුණා. නමුත් පෞගිය රජය ගත්ත ණය ප්‍රමාණය දිහා බලනකොට මෙන්න මේ වැඩේ අපි කරාය කියලා කියන්න ඔවුන්ට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි පනතක් ගේනවා. ඒ පනත ගෙනාවම මේ ණය තියෙන වේරඬ විපක්ෂයට පුළුවන් ඕන නම් ඒක පරද්දන්න. ඉතින් යාලා පටු විදියට හිතුවොත් මානසික සන්තෝෂයක් ලබන්න අපි මෙයාලා පරද්දලා ගම මැතිවරණයට යනවා කියලා කියන්න දාගත්තොත් එයාලට පුළුවන් ඒක කරන්න. හැබැයි වළක්වන්න පුළුණුත් ටික කාලයයි. මාර්තු මාසේ පළවෙනි අවස්ථාවක් අපිට එනවා විසුරුවන්න. පළවෙනි වතාවේ විසුරුවල ජනාධිපතිතුමා අපි මහමැතිවරණයට මුහුණ දීලා අපි වැඩ කරන ආණ්ඩුවක් පිටුවා. වැඩ නොකර කයිවාරු ගහගා පලිගන්න ආණ්ඩුවක් නෙවෙයි. සියලු ජාතීන්ට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබා දීමේ වගකීමක් අපිට තියෙනවා. සමූහ ඡායාරූපයකට පෙනී සිටීමටද අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැහැ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වුණා. යළි සේවයේ පිහිටුවා රැකියා ස්ථිර කර දෙන්න ලෙස ඉල්ලමිනුයි විරෝධතාකරුවන් සිය විරෝධතාවෙහි නිරත වුණේ. ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට ගමන් කිරීමට උත්සාහ කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඇතුළු තිදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ අද පෙනී සිටියා. ඒ අධිකරණ නියෝගයක් තිබියදී ඊට පටහැනිව ක්‍රියා කරමින් අධිකරණයට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්
මෙමන් අඩුව මැයි මස 13 වෙනිදා සලකා බැලීමට අභියාචන අධිකරණී නියම කළා. ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවයේ එම විහාර භූමියේදී නොපවත්වන ලෙස මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් තහනම් නියෝගයක් නිකුත් කර තිබේදී එම නියෝගය කඩ කළ බවටයි ඥානසාර ස්වාමින් වහන්සේ ඇතුළු 3 දෙනාට චෝදනා එල්ල වී ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනී ස්කන්දරාජ මහත්මිය පැමිණිල්ල ගොනු කර තිබෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් යන අය අපමත මුදා හැරුණා. තලිමන් ආරම් ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 24ක් පමණ වටිනා අක්කර 40ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගැනීම ඔහුට එරෙහි චෝදනාවයි. සැකකරුට රුපියල් 25,000ක මුදල් පහ රුපියල් 105 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේ. රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ජුනි මාස 22 වෙනිදාට කල් තැබුණා. කොළඹ මහාධිකරණයයි නියෝගය ලබා දුන්නේ. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ නැමැති වෘත්තීය සමිතිය සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් 139ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි අලුත්කමගේ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා අපමත මුදාහරින් ලෙස කර ඇති ඉල්ලීමට අදාළ තීන්දුව අප්‍රේල් මාස 2 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වී ඔහුට වසර 12ක සිරදඬුවම් නියම වී සිටිනවා. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ඉන්දිය සමාගමකින් රුපියල් කෝටි 54ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක් ලබා ගැනීමේදී ඔහු අත්අඩංගුවට ගැනුණේ. ඒ ජනාධිපති කාර්යමණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය කුසුමදාස මහනාම මහතාද සමගින්. නැවතත් ප්‍රවෘත්ති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් එක්ව අලුත් සංධානයකට ලියාපදිංචි සඳහා මැතිවරණ කොමිසමට අද අයදුම්පත් බහර දුන්නා. ඒ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය වෙනුවෙනි. නව සංධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා. එම සංධානයේ ලකුණ වන්නේ නෙළුම් පොහට්ටුවයි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් පක්ෂ රැසක් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබෙනවා. සභාපතිත්ව යෝජනා වී ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. සංධානයේ මහලේකම් දුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර ජාතික සංවිධායකවරුන් ලෙස අමාත්‍ය විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසීකරන මහතුරුන් නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස නම් කර ඇත්තේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. නව සංධානයේ උපලේකම් තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා හොබවන අතර උපසභාපතිවරුන් වන්නේ මහාචාර්ය තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, ඩීව් ගුණසේකර යන මහත්වරුණුයි. නියෝජ්‍ය ලේකම්වරයා වන්නේ අමාත්‍ය මහින්ද අමරවීර මහතායි. නව සංධානයේ ලියාපදිංචිය අද සිදු කෙරුණා. ඊට අදාළ සියලු ලිපිලේඛන සංධානයේ පක්ෂවල නියෝජිතයන් මැතිවරණ කොමිසම වෙත අද බහර දුන්නා. අනතුරුව මාධ්‍යවට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරන මහත්වරුන්. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් සන්ධානයේ නිලතල ටික පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සාකච්ඡාව තියන්නත්. මම හිතන්නේ දැනට අපි ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවලියේ ඒ ක්‍රියාදාමයන් සියල්ල සඳහන් කරලා තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ විජයග්‍රහණය සඳහා සුවිශාල සන්ධානයක් සඳහා අවශ්‍ය ලේඛන මැතිවරණ කොමිසමට බාර දුන්නා. මෙම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නම් කරලා පාර්ලිමේන්තු මැතිවරණ පණ්ඩිතේ 8 ආභාගන්ති යටතේ අපි අදාළ ඉල්ලීම කළා තියෙනවා. ලකුණ පොහට්ටුව ලකුණෙන් තරම් කරනවා අනිවාර්යයෙන්. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානය ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වදින්නේ කුමන ලකුණකින්ද යන්න පිළිබඳ තාමත් තීරණය කර නැහැ. අද සවස පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද පක්ෂ ලකුණ පිළිබඳ විවිධ අදහස් පළපුණා. අපි හැමෝම එකඟ වෙලා ලකුණත් බේරගෙන
නායකයෝ ටිකත් බේරගෙන පක්ෂෙත් බේරගෙන කැඩෙන්නේ නැති වෙන්න අපි වැඩේ කරන්න. බදාද තමයි මේ ඔක්කොම තීරණ ගන්නෙ. කොහොම වුණත් අලියා නැත්තම් හංසයා තමයි එන්නේ ගොඩක් වෙලාවට. ඒක අපි තීරණය කරනවා මේ බදාදර කෘත්‍යාධිකාරී මල්ලේ. සජ්ජාතික පෙරමුණට එකතු වෙලා තිබෙන සියලුම පක්ෂ නායකයන් එකග වෙලා තියෙනවා. අපි හංසයා ලකුණෙන් තරඟ වදින්නට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව හදවත ලකුණ පිළිබඳව සාකච්ඡා වුණා පක්ෂ අභ්‍යන්තරයේදී. කතරගම ඓතිහාසික පූජා භූමියේ සිදු කෙරෙන අනවසර වෙළඳාම් නතර කිරීමට කතරගම පොලිසිය කටයුතු කළා. බැතිමතුන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා. පසුගිය කාලය තුළ අනවසර වෙළඳාම හා තැරම් වෙළඳාම මෙම පූජා භූමිය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ඒ හේතුවෙන් බැතිමතුන්ට මුහුණ පෑමට සිදු ඇති දුෂ්කරතා පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ. කතරගම පොලිසිය විශේෂ කණ්ඩායමක් මෙම අනවසර වෙළඳ සැල් ඉවත් කිරීමට කටයුතු කළා. මීට විරෝධය පළ කරමින් වෙළෙන්දන් පිරිසක් කතරගම පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. කතරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී බාතිය ගල්ලේවත්ත මහතාගේ මැදිහත් වීමෙන් කඩිනම් විසඳුම් ලබා දීමට පොරොන්දු වීමත් සමග පිරිස විසිර ගියා. කෙසේ වෙතත් මෙම පීඩාකාරී අනවසර වෙළඳ සැල් ඉවත් කිරීමත් සමග බොහෝ පිරිසක් ඒ පිළිබඳව ප්‍රශංසාව පළ කළා. මෙම ගැටලුව සියලුම නිලධාරීන්ට දැනුම් දුන්නත් සිද්ධ වුණේ නැහැ. මෑත කතරගම පොලිස් ස්ථානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්පූර්ණ අනවසර වෙළඳාම ඉවත් කරලා තියෙනවා. පුහුණු මහා කතරගම දේවාලය කේන්ද්‍ර කරගෙන තමයි මේ කතරගම සියලුම ජනතාවගේ ආර්ථිකය රැඳිලා තියෙන්නේ. ඒ එන බැතිමතුන්ට හිරියරයක් නොවන ආකාරයට කතරගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය ගත ක්‍රියා මාර්ගය අපි ඇත්තටම අගය කරන්න ඕන. ඒ වගේම හැබැයි ඒ ජනතාවටත් ඒ ජීවනෝපාය කරගෙන යන්න අපි අවධානය යොමු වෙනවා නම් මම හිතන්නේ ඒක යහපත් කාරණාවක් වෙනවා. රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය සහ රණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිවාසිකම් සුරකීමේ බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ජනාධිපති කාර්යාලය වෙත අද පාගමනින් පැමිණියා. විරෝධතා පැවැත්වීමට වෙන්කල ස්ථානයට පැමිණි ඔවුන් සිය විරෝධතාව පළ කළා. පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් සඳහා එම සංගම්වල නියෝජිතයන්ට අවස්ථාවක් හිමි වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමා රණවිරු ඒක්තිකරු ජනාධිපතිතුමනි, ඔබතුමා රණවිරුෙක් මේ රණවිරුවන්ගේ ප්‍රශ්න ගැන මේ රණවිරුවන්ට ලබා දිය යුතු ජීවිතාන්තයේ දක්වා වැටුපේ 1500ක් 600ක් වැනි රණවිරුවෝ පිරිසක් ඉන්නේ. ඉතින් මේ රණවිරුවන්ට සාධාරණයක් ඉෂ්ට කළ දෙන්න මේ කතා කරන මට 55 වෙන තව වසර 15ක් තියෙනවා. අපේ වසර 55 වෙන පෙර මිය යන අපේ ආබාධිත සෙබළගේ බිරිඳ දරුවෝ සුරක්ෂිත විය යුතුයි. අපිට නිදහසේ හුස්ම ගන්න. නැවතත් ප්‍රවෘත්ති. සහතික මිලට රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ කිරිනොච්ච දිස්ත්‍රික්කයේ වී කිලෝ 423,000ක් මිලදීගෙන අවසන් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. රුපියල් 50ක සහතික මිලක් යටතේ මෙලෙස වීමිලදී ගැනීම සිදු කෙරෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන පහකදී වීමිලදී ගැනීම සිදු කෙරෙනු බවයි මණ්ඩලය සඳහන් කළේ. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණු ජාත්‍යන්තර නිරූපණ තරගාවලියකින් දෙවන ස්ථානයේ දිනු ශශි කළුආරච්චි මහත්මිය දිවයිනට අද අලුයම පැමිණියා. රටවල් 25ක් අතර පැවති තරගයකින් අනතුරුවයි ඇය දෙවන ස්ථානයට පත් වූයේ. රුසියාව නියෝජනය කළ නිරූපණ ශිල්පිනිය පළමු ස්ථානය දිනාගත්තා. චෙන්නයි බලා යාමට නියමිතව සිටි මගියෙකුගේ සපත්තුව තුළ සංගවාගෙන තිබූ රන් කැබලි 12ක් කටුනායක ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රෑම් 1400ක බරින් යුතු මෙම රන්තුගේ වටිනාකම රුපියල් 1,74,800ක් බවයි කටුනායක රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා ප්‍රකාශ කළේ. කොළඹ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්වුණේ. රටට ජනතාවට සහ රජයට සෙත්පතා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පැලවත්ත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයයි එය සංවිධාන කළේ. පූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම පින්කමට සහභාගී වුණා.
ශාක සාරමය සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් වන ස්වදේශී කර්මාන්ත ආයතනයේ කොහොඹ බීබී සන්නාමය සහ යුනිසෙෆ් සංවිධානය අත්වැල් බැඳ ගනිමින් හොඳ පුරුදු නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. සාරධර්ම සහ යහපැවැත්මෙන් යුතු පුරවැසියන් බිහි කිරීම මෙහි අරමුණයි. මේ යටතේ එළිදක්වා ඇති ස්වදේශී කොහොඹ බේබී හොඳ පුරුදු ග්‍රන්ථය මගින් පරිසර සුරැකීම, සෞඛ්‍ය, සතුන්ට ආදරය කිරීම, සමබල ආහාර ගැනීම, අධ්‍යාත්මික ගුණවගාව හා වැඩිහිටියන් රැකබලා ගැනීම ආදී සාරධර්ම රැසක් පිළිබඳ දරුවන් දැනුවත් කරනවා. පියවර 12කින් සමන්විත මෙම සමාජ සත්කාරක වැඩසටහන යුනිසෙෆ් ආයතනය මගින් මාපියකරණයේ මග ලෙසින් පිළිගෙන තිබෙනවා. ඒ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම කොළඹ හතපිහිටි යුනිසෙෆ් ශ්‍රී ලංකා කාර්යාලයේදී සිදු කෙරුණා. යුනිසෙෆ් ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ටිම් සූටොන් හා ස්වදේශී කර්මාන්ත ආයතනයේ සභාපතිනි අමරි විජේවර්ධන යන මහත්ම මහත්මීන් මීට එක් වුණා. ඒ සමගින් ඇටියන් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk